අද ජිනීවා මානෙමිකම් කමිටුවට ඔබතුමාලා රජයේ විදියට එදා මංගල සමරමැතිතුමා සහයෝගය දෙන විදියට එකඟ වෙච්ච ගිවිසුමට අමතරව තවත් ගිවිසුමක් ආණ්ඩුව යම් සහයෝගයක් සහිතව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවාද? එහි අඩංගු කාරණා පිළිබඳව කැබිනට් මණ්ඩලය හෝ පාර්ලිමේන්තුව දැනුවත් කරලා තිබෙනවද? නැත්නම් ඒක කරන්න කලින් මොකද හේතුව? පෞගේ කාලවක වනොත් මේක මේ විදියටම සහයෝගය දීලා ආණ්ඩුව ඇති කරපු ක්‍රියාවලිය වලින් අවසානයේ අපිට සිද්ධ වුණේ ලංකාවට ජාත්‍යන්තර විනිචරුවන් ගෑන්ලා පරීක්ෂණ කියන තැන තැනකට මේක පත් කරා. මම ඔබතුමාගේ අහන්න කැමතියි අපේ අධිකරණ පද්ධතිය ගැන ඔබතුමාගේ मंगल सबरी लंकावट हितक आकार සංශෝධනය කිරීමට අපි කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා එච්චරයි අද අපි කිරිපිටි ආනයනය කිරීම සඳහා බිලියන 50ක් වියදම් කරනවා කෞක්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කරපු ලන පෝස්ටරයක් බලඟ තියෙනවා ඔබේ දරුවාට කිරිපිටි දීම මෙම අනිතු විපාක සඳහා ඇති අවධානම වැඩි කරය අද මේ රටට ගෙන්වුම් ලබන කිරිපිටි කිරි නෙවෙයි ඒකෙන් කිරි අරගෙන තියෙන අනිත් මේ දස අනිත් දේවල් දාල හදන පිටි වර්ගයක් දියර කිරි ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ මිලක් දිය යුතුව තිබුණා ඒව තමයි බජට් එකකින් කරන්න ඕනේ මේ මෙතුමා අවුරුදු 30ක් පාර්ලිමේන්තුවේ නියෝජනය කරනකොට 25ක්ම ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරේ ඉතින් ඔය යෝජනා ක්‍රියාත්මක කරන්න තිබ්බා ඒ කාලේ සුමන්දිරන් මන්ත්‍රීතුමා තමයි මේ ආණ්ඩුවේ සුක්කාන මහසුරුවන් එතුමා කියනවා එතුමාගේ කණ්ඩායම මේ ආයවැය සම්මත කරගන්න ඡන්ද දෙනවා කියලා හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතුමා පසුගියදා ලංකාදීප පුවත්පතට මෙසේ ප්‍රකාශයක් කරනවා ඇත්ත කතාව ගත්තොත් මේ දත්ත වාර්තා සියල්ල බොරුය ඇත්ත ආයවැයට අදාළ ප්‍රසිද්ධ නොකරන දත්ත ලේඛනයක් මේවා සකසන්නන් අත ඇති බව අපට පැහැදිලිය මේ ඇත්ත දත්ත රටටත් ජනතාවටත් හෙළිදරව් කරන්නේ නැත සතියකට කලින් මෙවැනි ප්‍රකාශයක් කරලා සදාචාරාත්මකව එතුමාට පුළුවන්ද දෙමළ ජාතික සන්ධානයත් එක්ක රනිල් වික්‍රමසිංහ මෙතුමා ආරක්ෂා කිරීමේ ආයවැයට ඡන්දය ලබා දෙන්න අද මේ රටේ ප්‍රධාන ආර්ථික කඩාවැටීමට බලපාන්නේ මොකද්ද මේ රටේ සිදුවෙච්ච මහා බැංකුවේ මංකොල්ලයේ සත්‍ය වශයෙන් ගත්තොත් අද රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාත් අත්අඩංගුවටපත් වෙන්න ඕනි ශ්‍රීදා හමුදා ඇවලුන්ට අවශ්‍ය දීමනා කීපයක්ම වැඩි කරා අපි රණවිරුව බලා ගන්නවා හැබැයි අපි රණවිරුවන්ගෙන් පලි ගන්නෑ රණවිරුව හිරේ දාන්න ලෑස්ති වෙන්නේ නැහැ හමුදාපතිවරුන්ගේ චරිත ඝාතනය කරන්නේ නැහැ එයා කාර්යයට රණවිරු පවුල් වලින් පවා පලි ගන්නේ නැහැ නමුත් මිනි මරලා තියනවා නම් රණවිරුව එතකොට අපි ඒගොල්ලන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා මේ දවස්වලත් අවුන්නාසල දකින්නවා යුද කාලේ හිටපු නායක හමුදාපති උසාවි ගානේ බඩ ගන්නවා අත්අඩංගුවට ගන්න එපා කියලා ඉල්ලයි ඉල්ලයි